ආයිබෝවන් අදත් මම ඔබ හමුවට එන්නේ සතිෂ්චන්ද්‍ර රසහර දැහන තුලින් ජීවිත දැනුම ලබා දීම මගේ එකම අභිප්‍රායයි අරමුණයි අපි නිතරම පාවිච්චි කරන වචන තමයි අපේ ආධ්‍යාත්මික ගුණ වගාව මෙන්න මේ ආධ්‍යාත්මික ගුණ වගාව ගන්න පුළුවන් හැම කෙනෙකුටම සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක හොඳටම විශ්වාසයි. අපි ඔබ කවුරුත් දන්නවා හිරු එළියේ තියෙනවා පාට හතක්. ඒ පාට හතම හොඳයි. ඒකෙන් විවිධ පාට 10,000 ගණන්ක් හදන්න පුළුවන්. ඒ පළබඳව තියෙන විශේෂඥ දැනුමක් තියෙන ඇයට. ඒ වගේම සංගීතයේ ස්වර හතක් තියෙනවා. සරිගම පද නිස කියන. කවුරුත් දන්නවා. මේ ස්වර හතම හොඳයි. එකක්වත් නරක නැහැ. මේ ස්වර මිශ්‍ර කළා සංකලනය කළා තමයි විවිධ සංගීත කාණ්ඩ තනු තාල සංගීතඥයෝ සංගීත විශාරදයෝ නිර්මාණ කරන්නේ. ඒ ඔක්කොම හොඳයි ස්වර ටික. අපි ළඟත් හතක් තියෙනවා. ඒ හතම හොඳ නැහැ. මොනවද හොඳ මොනවද නරක? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හොඳයි. ලෝභ දේශ මොහ හොඳ නැහැ. අපිට පුළුවන් නම් මේ ලෝභ දෝෂ මොහය යටපත් කරගෙන මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණ උඩට ගන්න අපේ ජීවිතය අපිට ජයග්‍රහණය කරගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා අපි අපේ ආධ්‍යාත්මය හදන්නේ නැතුව දියුණු කරගන්න නැතුව අපේ මනස ශක්තිමත් වෙන්නේ නැහැ. අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. සංගීත භාණ්ඩයක් සුසර කරන්න නැතුව ඉන්ස්ට්‍රුමන්ට් එකක් ටියුන් කරන්න නැතුව ඒක වාදනය කරන්නට පුළුවන්. නමුත් නිවැරදි නාද රටාව ඔබට ලැබෙන්නේ නැහැ. සංගීතය ගැන දන්න අය දන්නවා මේක වැරදි කියලා. සංගීත භාණ්ඩයක තත් සුසර කරන්නා විදිහට ඉන්ස්ට්‍රුමන්ට් එකක් ටියුන් කරගන්නා විදිහට අපේ ආධ්‍යාත්මය අපි සකසා ගත්තේ නැත්නම් අපේ හිතට හොඳ සිතුවිලි එන්නේ නැහැ. අපේ කටින් හොඳ වචන පිටවෙන්නේ නැහැ. ඒක නිසා අපි තරයේ සිතා ගන්න ඕන ලෝභ දෝෂ මෝහය යටපත් කරලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගන්න. අද ලෝකයට අවශ්‍ය කරන්නේ ඒ ආදරයයි ඒ කරුණාවයි ඒ දයාවයි. ඉතින් ඊළඟ දවසේදී අපි ඔබ හමු වෙන තෙක් ඔබ සමට ආයුබෝවන් තෙරුවන් සරණයි.